මොකද මේ ද්‍රවීකරණය මේ මේ වෙන ද්‍රවීකරණය බුඳ කරන්න ඒතර දූෂණේ අපිත් NPP එකත් දූෂණේ දැන් ඒක තමයි ලොකුම සාකච්ඡාව එක එක අය කරලියට ආවා ඒක වෙලාවක දා ජොන්සන් පනාන්දු ප්‍රකාශයක් කරා මම මලික් සමරවික්‍රමයේ ගෙදරින් සල්ලි පෝර බෑග් වල දාගෙන කර ගහගෙන ආව දැක්කා කියලා තංගල්ල රැස්වීම කරලා තියෙනවා මම ඒකට නඩුවක් දාලා තියෙනවා ජොන්ස්ටන්ට විතරක් නෙවෙයි ඒක විකාශනය කරපු දෙරණට විරුද්ධව සාමාන්‍ය මාධ්‍ය සම්ප්‍රදාය තමයි කෙනෙක් ඍජුව නම් කොට විවේචනයක් ආවොත් එවැනි බරපතල විවේචනයක් ආවොත් පෙරලා ඔහුගෙන් ඒ පිළිබඳ අදහසක් විමසිය යුතුයි අඩුම තරමේ මෙහෙම ප්‍රකාශයක් සිදු කර තිබෙනවා ඔබට මොකක්ද ඒ ගැන කියන්න තියෙන අදහස කියලා අහන්න ඕනේ දෙවගේක ඊළඟ ප්‍රකාශයක් සිදු කරන්න පටන් ගත්තා මොකද්ද මට අයලන්තේ ගියක් තියෙනවා ඒක ඉස්සරලම මතය ගොඩ නැගුවේ දිවින පත්‍රේ දිවින පත්‍රයට විරුද්ධව අපි පුවත්පත් මණ්ඩලේ නඩුවක් දැක්වුවා පරීක්ෂණයේදී දිවින පත්‍රේ මුල් පිටුවේ කනගාටුව ප්‍රකාශ කරන්න ප්‍රවෘත්ති දාන බව අපිට කනවා 2016 මැයි මාස 5 වෙනි දින දිවයින ඉර්දා සංග්‍රහයේ පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළවූ ජයිපේ මීලග නායකයා ටිල්ලින්ද ලාල්කාන්ත දැන් සිරස්තලය. ඒ දෙවෙනි පිටුවේ පළවූ එම පුවත්පත එහිම 14 වෙනි පිටුවේ පළවූ පුටුවේ සිරස්තල සම්බන්ධ කරගනිමින් සම්පූර්ණ පිටුවක් පුරා අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුණු වාමාංශික දේශපාලන අලුත්ම අභිරහස යන තේමාවෙන් විශේෂ ලියුම් කරුවෙක් විසින් මන් දන්න විශේෂ ලියුම් කරුව මනෝජ බේදීද ලියුම් කරුවෙකුගේ වගකීමෙන් පසුව තිබූ ලිපි අසත්‍යසේ පිළිගනිමින් පුවත්පත් මණ්ඩලය හමුවේ එළඹුණු සමතකරණය අනුව ජනතා විමුක්ති පෙරමුණ වෙත යම් සිත්තවුල්ල සිදුවේ නම් උපාලි පුවත්පත් සමාගම සිය කනගාටුව පළ කරයි ඊළඟ ඒක තවත් ප්‍රබල තවත් එක වර්ධනය කරමින් එහි ගෙවල් පිළිබඳ කතා කරන්න පටන් ගත්තා ඔබ දකින්නේ ප්‍රසිද්ධ රූපවාහිනී සාකච්ඡාවකදී කතා කරපු කෙනා එතන නිකන් කිරිමැටි ගිල්ල වගේ හිටියා අර කිඹුලා ඉන්නේ කිල්ලලා හරිද අපිට ඒව ගොඩනගන අසත්‍ය අපි ඇතිතරම් ඒවා ඒගොල්ලන්ට එරෙහිව අපි නීතිම ක්‍රියා මාර්ගන් දරවා වැරදිවවපු කලක ඊළඟ දිරිජයවීර ඔය ප්‍රසිද්ධිය කිව්වා ජනතා විමුක්ති පෙරමුණ එයාට වඩා හොඳ ව්‍යාපාරිකයෙක් කිව්වා එයාට රුපියල් බිලියන 8ක ණයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඩොලර් රුපියල් බිලියන 8ක ස්ථිර තැන්පතුවක් තියෙනවා ඒ නිසා එයාට වඩා සාර්ථක ව්‍යාපාරයක් ව්‍යාපාරයක් කරන්න JVP කිව්වා මම එයාගේ නාලිකාවට ගිහිල්ලා කිව්වා එයා දැන් කෝටි 800ක් ණය වෙලා තියෙනවා මේක ගෙවන්න කරන්න ඇති දෙයක් නැහැ ඒ නිසා එයා හරි සරලව කිව්වා JVP ගිනුම්මල තියෙන එකයි හොයන්න දෙයක් නැහැ අපි ගිනුම් මංකට ප්‍රසිද්ධ කළාද මෙතන කොම සල්ස්තෝ තියෙනවා එක පරීක්ෂණේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ගන්න ගිනුම් ටික පරීක්ෂා කරන්න ඉතින් ඒකේ කෝටි 800ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් දිලිත් ජයවිරගේ කෝටි 800න් 600ක් ගෙවලා දානවා මේ ප්‍රබා මේ ප්‍රබන්ද මේ එන එක තමයි අර එකින් එක පෙළ ගස්සා ගනිමින් මේක ව්‍යාපෘතියක් මත තියාගන්න ඒගොල්ලන්ට කියන්න බෑ ඒගොල්ලෝ නියෝජනය කරන දේශපාලන අදූෂිතයි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ කාටවත් නෙගටිව්ලා කියන්න පුළුවන්ද එක්සත් ජාතික පක්ෂ අදුසිතයි කියලා නායකයා රනිල් වික්‍රමසිංහටම දූෂණ චෝදනා තියෙනවා මහින්ද රාජපක්ෂ නැගිටලා කියන්න පුළුවන් ද එයාගේ කඳුර අදුසිතයි කියලා නෑ එයාටම දූෂණ චෝදනා තියෙනවා අධිකරණ මේ නඩු තියෙනවා අපි ලිය කිවිලි සත්‍ය සමාජයේ ඉදිරිපත් කළා තියෙනවා එනිසා ඒගොල්ලන්ට කියන්න වෙන්නේ මොකද්ද නෑ අපි දූෂිතයි තමයි හැබැයි JVP එකත් NPP එකත් ඒ වගේ ඒකට ජොන්ස්ටන්ලා දිලිත් ජයවීරලා ඒකට දිවයින පත්‍රේ තවදුරටත් ප්‍රමාණවත් නෑ එනිසා මොකද කරන්නේ අලුත් අය හොයාගන්න සාමාන්‍යයෙන් අර කතාවක් තියෙනවා ණයත් එක්ක සටනට ගැරන්ඩිය මුගටියක් කරේ තියන් ඉනවා කියලා. හරිද? දැන් මේ දවස්වල එකයි යලා තියෙන්නේ. කරේ තියන් ආපු අයට විචි දෙය දැක්කා. ඔවුන් කිව්ව ප්‍රසිද්ධි අපි දැන් නඩුවක් දැම්මා. මොකද්ද අපිට දූපතක මොකද්ද මෝල්ට නේද? මෝල්ට පස්සේ ඒක හයිබ්නස් කරා. අයිසලා කිව්වා යුරෝපේ දූපතක. ඊළඟ කිව්වා මෝල්ටාව. ඊළඟ කිව්වා වර්ජින් අයිල. අන්තිම නතර වෙන්නේ ස්ලේව් අයිල් නේද? හරිද? දැන් මේක බැලු බැලමට අපිට දෙන්න පුළුවන් සාමාන්‍ය දේ නෑ මේක තක්කඩිකමක් මෙතන තියෙනවා රාජපක්ෂගේ ඍජු කඳවුරෙන් හෝ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ ඍජු කඳවුරෙන් හෝ ඒ චෝදනාව එල්ල කිරීමෙන් පළක් නෑ එයි අන්න ඊට පස්සේ එනවා වින කඳවුර ඒතර කියන මොකද්ද නෑ ඇත්ත වෙන්නේ නැති ඒගොල්ලෝ හිටපු අය නේ ඒගොල්ලෝ ටිකක් වැඩිපුර දන්නවා වගේද හරි මේකයි මම මේ තක්කඩි වමනාවක් ඉටු කරේ දැන් අපි ඒගොල්ලන්ට කියනවා දැන් අපි ඒක ප්‍රසිද්ධිය කියපු පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට තවත් මන්ත්‍රීවරුකට විරුද්ධව දපි එන්තර වාසි යවලා තිනෝ සති දෙකෙන් පස්සේ අනිවාර්යෙන් නඩු දානවා නඩු අධිකරණය දිනනවා නඩු අධිකරණය දිනනවා එතන මේ චෝදනාව නගපු මුල් පාර්ශ්වයට පුළුවන් අරගොල්ල වෙනුවෙන් එවිලා සාක්ෂි කරුවෙක් ලෙස තමන්ගේ තොරතුරු අධිකරණයට දෙන්න හැබැයි නඩුව ටිකක් පරක්කු වෙනවනේ ඒ නිසා දැන් ප්‍රකාශයක් කරන්න ඕන තමන් සතුව තොරතුරු තිබෙනවා මහලේකම්වරයාටත් මන්ත්‍රීවරයාටත් ඉදිරිපත් කොට තිබෙන නඩුව නඩුව ඉදිරිපත් කරාට පසුව ඒකේ සාක්ෂිවලදී අපි මේ තොරතුරු සාක්ෂිකාරයෙක් හැටියට ඇවිල්ලා
ඉදිරිපත් කරනවා කියලා කියනවා මුගටිය කර නේද යන්නේ දැන් කර ගහගෙන ආවේ ගැරන්ටි ගිහිල්ලා හරිද එයා කියනවා මොකද එතන කියන්න පුළුවන් නෑ අපිට එහෙම ඍජුව කරට අත දා ගන්න බෑ එහෙමනේ අපි යාගේ සාක්ෂිකරු වෙන්නේ නෑ හරි යාගේ සාක්ෂිකරු වෙන්නේ නැත්තම් මොකද කරන්නේ යාගේ සාක්ෂිකරු වෙන්නේ නැත්තම් ප්‍රසිද්ධිය මහා ජනතාවට තමන් සතුව තියෙන එක ලියවිල්ලක් කර ඉදිරිපත් කරනවා අතුම තරමේ අයර්ලන්ඩ් චෝදනාව එනකොට මම ඒ කාලේ අයර්ලන්ඩ් ගිහිල්ලා තිබ්බා මා සති 3 විතර කාලයක් අයර්ලන්ඩ් ගිහින්නේ දිලිත් ජයවිරගේ බැංකු චෝදනාව එනකොට අපිට බැංකු බිලියන 6ක් නැතත් ගිණුමක් තියෙනවා ගිණුමක් තියෙනවා මේක මෝල්ටාවක් ගන්න ඒ නිසා මේක ඊට වඩා තක්කඩි 3 කුඩා වහරු සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබෙනවා නම් අත්වැරද්දක් දුරදිග හිතන්නේ නැතුව කියපු කතාවක් එහෙම තොරතුරු අපි ගාව නැහැ කනගාටු ප්‍රකාශ කරන්න ඔය කරුණු තුනෙන් එකක්වත් කරන්නේ නැත්නම් මේක මෑත කාලේ කරලාද ප්‍රබලතම දේශපාලන තක්කඩිකම සමහර අයගේ ප්‍රශ්න අපි අපිට මෑත කාලේ ඉදිරිපත් වෙච්ච චෝදනාවේ අපි සමහර අයගේ ප්‍රශ්න බේරගන්නේ අධිකරණේ හැබැයි අපි ඔක්කොම ප්‍රශ්න අධිකරණයට බාර දෙන්නෙත් නෑ සමහරගේ ප්‍රශ්න අපි බේරගන්නේ දේශපාලනේ දැන් සමහර අය ආනවා ඇයි අරයට නඩු දාලා නැත්තේ මේගොල්ලන්ට විතරක් නඩු දෙන්නේ කියලා මේගොල්ලන්ගේ ප්‍රශ්න අපි අධිකරණයෙන් බේරගන්නවා අරගොල්ලන්ගේ ප්‍රශ්න අපි දේශපාලනේ බේරගන්නවා देशपालने बेरगण देशपालने बेरगण देशपालने बेरगणी मतलब देशपालने